1912 පැවති පළවෙනි ජනාධිපතිවරණයත් සමග මැතිවරණයේ සිදුවීම් අවම මැතිවරණයක් ලෙස මේ සලකන්න පුළුවන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා. ඒ අනුව බැලුවම මෙවර මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමා ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන් ඉතාම විශිෂ්ට කාර්යභාරයක් කරා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය මේ මැතිවරණය මේ දක්වා ඉතාමත්ම සාමකාමී මට්ටමින් පවත්වාගෙන යෑමට. අපි දැක්ක සුවිශේෂම ලක්ෂණයක් තමයි මෙවර මැතිවරණයේදී සමාජ මාධ්‍ය භාවිතා කරලා සිදුවෙච්ච අසත්‍ය ප්‍රකාශ වෛරී සහගත ප්‍රකාශ ප්‍රමාණය වර්ධනය වීම. මේ නිහඬ කාලය තුලත් වර්ධනය වෙන බව අපිට දකින්න පුළුවන් ඊයේ අද දිනේ. ඉතින් විශේෂයෙන් මිල්ලා සිටින කැමති සියලුම දේශපාලන පක්ෂ ආධාරකරුවන්ගෙන් තමන්ගේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන්නට හෝ එසේත් නැත්නම් අනෙකුත් අපේක්ෂකයන්ට හානි දෙන කෙන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරය නොකරන ලෙස මේ අවසාන මොහොතේදී ඉල්ලා සිටින කැමති. මේ දක්වා ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට පැමිණිලි 716ක් වාර්තා වී තිබෙනවා ඊයේ පස්වරු වන විට. ඒ අතුරින් සිදුවීම් 406ක් නීති විරෝධී ඒ වගේම රාජ්‍ය දීපල අවභාවිතය පිළිබඳව වන පැමිණිලි 203ක් අප වෙත වාර්තා වුණා. ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සිදුවීම් 36ක් සමාජ මාධ්‍ය භාවිතා කළා. ද්වේෂ සහගත අසත්‍ය ප්‍රකාශ පිළිබඳව වන පැමිණිලි 70කුත් ඒ අතර වෙනවා. අත්අඩංගුවට ගැනීම 81ක් වාර්තා වුණා. මේ අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 4000ක් පමණ යොදවා ඇති බව පෙෆරල් සංවිධානය පවසනවා. එම සංවිධානයේ 3000ක පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන තුල රැඳී සිටමින් නිරීක්ෂණ කටයුතු සිදු කරන බව